ජීවිතය කියලා කියන්නේම රටා මවන වියමන. ඒ වියමන නිවැරදිව ක්‍රමානුකූලව කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ මූලාරම්භයේ සිටම ජීවිතය ආරම්භ කරන තැනෙහි සිටම අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි මේ කතා බහ කරන්න යන්නේ ජීවිත වියමනට අවශ්‍ය වෙන තවත් දෙයක් පිළිබඳව තමන් තුළ තිබෙන හැකියාවන් කොහොමද උගන්වා ගන්නෙ. ඒ විනෝදාංශයක් විදියට හෝ වේවා එහෙම නැත්නම් මෙතනින් එහා ගිහිල්ලා සංග්‍රහකියාවක් ව්‍යාපාරයක් විදියට වුණත් ඔබට මේ දේවල් කරන්න පුළුවන් තමන්ගේ තිබෙන හැකියාව උපයෝගී කරගනිමින්. එවැනි හැකියාවක් කොහොමද උගන්වා ගන්නෙ ඉස්මතු කරගන්න කියන කාරණාව පිළිබඳව ඔන්න පිළිවෙලෙන් අපි අද දවසේ කතා කරන්න සූදානම් ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගමගේ මහත්මිය අපි එක්කගෙන තියෙනවා. සුබ දැසනක් මානෙල් මහත්මිය. අයිබෝන් ටික කාලයකට පස්සේ ඔන්න අපි අද දවසේ විශේෂ වැඩක් කරන විදිහ තමයි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මේ වැඩේ කියලා පටන් ගන්න. මේක ඇත්තටම විශේෂ දෙයක්. මම මේකට කලින් මේක කවදාවත් පෙන්නලත් නැහැ. මේ අද තමයි ඉස්සෙල්ලාම කරන්න යන්නේ. මේක අපි දැන් එම්බ්‍රොයිඩරි කරනවානේ. අපි එක එක විදිහ එම්බ්‍රොයිඩරි තමයි කරලා තියෙනවා. දැන් මේක 3D එම්බ්‍රොයිඩරි. 3D ක්‍රමයේ දෙක පොඩ්ඩක් මතු වෙලා තියෙනවා. මේකෙදි මල් අර පැතලි නැහැ. ඔන්න 3D ක්‍රමයට කොහොමද මෙවැනි නිර්මාණයක් මල් නිර්මාණය කරගන්නේ කියන කාරණාව අපි කතා බහ කරන්න සූදානම්. මරේ මහත් එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම අවශ්‍ය දේවල් කියලා පටන් ගන්න. අපිට දැන් මේක ඕනම දෙයක් සඳහා කරන්න පුළුවන්. දැන් මම කුෂන් කවර් එකට කළා තියෙන්නේ. නමුත් මේක අපි හිතමු බ්‍රෝච් එකක් වගේ සාරියක මෙතෙන්ට කරන්න පුළුවන්. සාරියක් එක අතට කරගන්න පුළුවන්. ළමා ඇඳුමකට කරන්න පුළුවන්. ඇඳ රෙද්දකට මේස රෙද්දකට කරන්න පුළුවන්. ඕනෑම දෙයකට කරන්න පුළුවන්. ඇත්තටම අර සාරියකට අර වගේ කරොත් හරිම ලස්සන. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක වෙනත් තැනක මහලා කපලා අර සාරි කටුවේ යට කොටස ඒකට අලවලා මේක සාරි කටුවක් හැදීලා පාවිච්චි කරන්න පුළුවන්. ඔබට දකින්න පුළුවන් හරි ලස්සන ත්‍රිමාණ බවක් මේ නිර්මාණය කරන ලද මල්වල තියෙනවා. ඒක ඔබට දැන් අපි කොට්ටයක් කොට්ට උරයක් සඳහා නිර්මාණය කරන හැටි කියලා දුන්නා. එතනින් එහා ගිය නිර්මාණයක් නිසා ඔබට පාවිච්චි කරන්න පුළුවන් සැරසිල්ලක් වෙනත් ඇඳුම් මානෙල් මහත්මිය කියන විදිහට බොහෝ සැරසිලි සඳහා ඒ වගේම ඇඳුම් ආයිත්තම් සඳහා මේ නිර්මාණ උපයෝගී කරගන්න පුළුවන් ඔබට තිබෙන හැකියාවත් උපයෝගී කරගනිමින්. ඉතින් මෙවැනි දෙයක් කරන එක ලේසි වැඩක් නෙමෙයි කියලා අපිට නම් බැලු බැලමට හිතෙන්නේ. කොහොමද මානෙල් මහත්මිය? එහෙම දැන් ඕනම දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්නේ. දැන් අකුරු ලියන එක හරි අමාරු වැඩක් නේ. නමුත් අකුරු ලියන්න අපි ඉගෙන ගත්තාම අකුරු ලියන්න පුළුවන්. ඒ වගේම තමයි මේකත්. ඉගෙන ගත්තම මේක අමාරුයි කියන වචනේ පාවිච්චි කරන්න බෑ. මොකද අමාරු නෑ. හැබැයි කාලය ගත වෙනවා. හොඳයි. එහෙමනම් අපි අද කොට්ට උරයක් සඳහා කුෂන් කවරයක් සඳහා කොහොමද මෙවැනි 3D නිර්මාණයක් සජීව විදිහට මල් නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණාව ඔබට දක්වන්න සූදානම් වෙලා ඉන්නේ. මානෙල් මහත්මිය අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා අපි වැඩේ පටන් ගමු. දැන් කුෂන් කවර දැන් අපි මෙහෙමයි. මොකක්ද කරන්නේ කියන එක අනුව අපි භාවිත කරන රෙද්ද වෙනස් වෙනවා. දැන් මෙතන කුෂන් කවරයක් තමයි අපි අද පෙන්නන්නේ. එතකොට මම මේකෙදි ලිනන් රෙද්ද අරන් තියෙනවා. හැබැයි අපි හිතමු අපි සාරියක් කරනවා කියලා. ඉතින් සාරියක් නම් සාරි වෙන්න. ඇඳ රෙද්දක් නම් ඒකට ගැලපෙන රෙද්දක්. මේක ඕනෑම රෙද්දක් මත කොටන් පොලියෙස්ටර් වගේ ඕනම රෙද්දක් මත කරන්න පුළුවන්. මේක අපි ලිනන් රෙද්ද අරන් තියෙනවා. මාගේ මහත්මිය එතකොට ඒ රෙද්ද වර්ණයක් තමයි දැමති කුෂන් කවර. ඒක දැමති වර්ණයක් ගන්න පුළුවන්. දැන් අර දාන මල් වලට ගැලපෙන වර්ණයක්. ඇත්තටම පසුබිම ලාවන්නක් වුණොත් වඩා හොඳයි. එහෙම නීතියක් නැහැ. අපිට මේක කළු රෙද්දේ කරන්නත් පුළුවන්. තද වෙනවන් එක රෙද්දක කරන්නත් පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ කපු කැරලි නූල්. මේ වගේ කපු කැරලි නූල් අවශ්‍ය වෙනවා. ඒකත් අර වගේ අපි දැන් මොකද්ද දැන් මේ මල ඇත්තම මලක් නෙමෙයිනේ. ඉතින් ඒක හින්දා අර નિયમિત වර්ණයක් නැහැ. අපිට කැමති එකක් ගන්න පුළුවන්. නිර්මාණශීලී හැකියාව පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව්. දැන් සමහර අවස්ථාවල අපි embroidery කරනකොට මේ નિયમિત මලක් මහනකොට ඒකට අදාළ වර්ණය ගන්නවා. උදාහරණයකට ලැවෙන්ඩර් මල නම් ලාදම් ගන්නවා. ෆොගෙට් මී නම් ලා නිල් ගන්නවා. දැන් මේකෙදි එහෙම නැහැ. අපිට කැමති වර්ණයක් ගන්න පුළුවන්. දැන් මම මේකෙදි රෝස වර්ණය පාවිච්චි කරලා තියෙනවා. දැන් මේකෙදි මේ නූල් කැරල්ල ගත්තම මේ නූල් කැරල්ලේ මෙහෙම ගත්තම මේකේ නූල් 6 පටක් තියෙනවා. මෙහෙම ගත්තම මේක 6 පටක් තියෙනවා. එතකොට අපි මේ සාමාන්‍යයෙන් අපි 6 පටම පාවිච්චි කරන අවස්ථා හරි අඩුයි. නමුත් මේ ක්‍රමයේදී මොකද අපිට මේක මහතට අවශ්‍ය නිසා 6 පටම පාවිච්චි කරනවා. ඊට අමතරව මම ඉදි කටු ගැන පොඩ්ඩක් කියන්න. ඉදි කටු මෙන්න මේ වගේ. මොකද දැන් එකක් නම් අපි 6 පට දාගන්න පුළුවන් ඉදි කට්ටක් වෙන්න ඕනේ. එහෙම මේ
මෙතන සිදුන ලොකු ඉඳි කට්ටක් වෙනවනේ ටිකක් මහත ඉඳි කට්ටක් වෙන්නත් ඕන මේකෙදි එතකොට අපි රේදි ගැන කතා කරා නෝල් ගැන කතා කරා ඉඳි කට්ට ඉඳි කට්ට ගැන කතා කරා ඔය ඇත්තටම ඔය ටික විතරයි ඕනේ ඇත්තට වියදම අඩුයි මාර්ය මහත්මිය දැන් මේ වගේ මලක් නිර්මාණය කරනවා කියලා කිව්වම බොහෝ දෙනෙක් ඉතින් හරිම අපහසු වැඩක් කොහොමද මලක් ඇඳ ගන්න ඕනද මේ රේදි නැත්තම් Tamanට ඉදෙන විදිහට මේ මල නිර්මාණය කරනවද ඇත්තට මෙහි පතරමක් ඇඳ ගන්න අවශ්‍ය වෙනවද දැන් මේ වගේ මලකදී මම මෙතන ඇඳගෙන තියෙන පොඩි රවුමක් විතරයි ඕන කෙනෙකුට පොඩි රවුමක් ඇඳ ගන්න පුළුවන් ඉතින් මෙහෙම රවුමක් ඇඳ ගන්න ඇත්තට මලේ ප්‍රමාණය අපි දාන පෙති 90 තීරණය වෙනවා ඒ කියන්නේ අපිට පෙති මේක පෙති සෙට් හතරක් විතර වටේ හතර රවුම් හතරක් වගේ ගිහින් තියෙනවා ඉතින් රවුම් දෙකකින් නවත්තන්න පුළුවන් තුනකින් පුළුවන් මල් ලොකුට ඕන හතරකින් ඒ වගේ අපිට ඒක කැමති විදිහක් එකම දේ අපි මෙහෙම කුඩා රවුමක් ඇඳ ගන්නවා තරමක රවුම ඊට පස්සේ මෙතන හයපට මෙහෙම දෙකක් කරලා එතකොට පොතවල් 12ක් වෙනවා ආය දෙකක් කරලා ගත්තම 12ක් වෙනවා 12ක් තියලා තමයි දැන් මෙතන ගැටේ දාගන්න. ඔන්න දැන් මෙවැනි නිර්මාණයක් කරගන්න ඔබට අවශ්‍යතාවක් තියෙනවා නම් උනන්දුවක් ආසාවක් තියෙනවා නම් ඒ දේ නිවැරදිව කරන්නේ කොහොමද? ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පී මානෙල් කමගේ මහත්මියක් අපි කතාබහ කරන්නේ මෙවැනි නිර්මාණයක් කරන්නේ කොහොමද කියන කාරණාව ඔබ හිතනවා ඇති මේවා මේ අද ඊයේ නිර්මාණය වෙච්ච දේවල් කියලා. දැන් මගේ අතේ තියෙන මේ මානෙල් ගමගේ මහත්මිය සම්පාදනය කරපු පොතක් ඈත ඉතිහාසයට දිව යනවා. මෙවැනි නිර්මාණ අතීතයේ පැරණි රජවරු ඔවුන්ගේ ඇඳුම් මායිත්තම් වලට සැරසිලි වලට යොදාගෙන තියෙන ආකාරය එතුමිය මේ ප්‍රතිවලත් සඳහන් කරලා තිබෙනවා. ඒ ගැනත් අපිට කතා කරන්න පුළුවන් වේවි. ඒ අතරතුර කොහොමද ඔබේ නිවස ඔබේ ඇඳුම් අලංකාර කරගන්න අලුත් විදිහ නිර්මාණයක් කරන්න කියන කාරණාව තමයි අපි මතක් කරමින් සිටියේ. මානෙල් මහත්මිය අපි වැඩේ පටන් ගමු. දැන් මේ මල මහන්න මම කලින් කිව්වා වගේ අපි නූල 6කට දාගත්තා. 6කට 12කටක් කරගත්ත ඒ දෙකේකට ගැටයක් දාලා සහ මේ වගේ ලොකු ඉඳිකටුවක් පාවිච්චි කරනවා. දැන් අපි කුඩා රවුමක්. දැන් මේකෙදි ලොකු මොනවත් ඇඳ ගන්න දෙයක් නැහැ. මලක රූපයක් අපි අඳින්නේ නැහැ. කුඩා රවුමක් විතරයි ඇඳගන්න. මලේ මැද රවුම විතරයි ඇඳගන්න. ඊට පස්සේ මෙතන අර ඉදි කටුවේ අපි මෙහෙම පිටතට ගන්නවා. ඒක අපිට රවුම තුල ඕනෑම තැනකින් පිටතට ගන්න පුළුවන්. දැන් අපි පළවෙනි පෙත්ත මහන. දැන් පළවෙනි පෙත්ත මහනකොට මෙතන ඉඳලා දැන් තරමක් අඟල් භාගයක් අඟල් තුන් කාලක් ඒකත් අපිට තීරණය කරන්න පුළුවන්. දැන් මේ රවුම කුඩාවට ඇඳනවා අපිට කුඩා පෙත් සෙට් එකක් මහන්න පුළුවන්. දැන් මේක තරමක් මම ලොකුවට ඇඳලා තියෙන නිසා මම දන්නවා. දැන් මේක හරිම වැදගත්. දැන් මේක අපි මෙතනින් නූල ඉස්සෙල්ලාම ගත්තා. අපිට පෙත්ත අවශ්‍ය දිගින් ඉදි කටුව ගැහුවා. නැවත අර නූල ආව තැනින් ඉදි කටුව පිටතට ගත්තා. දැන් අපි මේක මෙහෙම අදිනවා. දැන් මෙතන අපිට 6 පොටව ඒව දෙකක් 12 පොටක් තියෙනවා. නමුත් දැන් මේක මහතට ඕනේ හින්දා අපි තව වතාවක්. දැන් මේ එක මැහුම මදි තව මැහුමක් දාගන්නවා. එම ඒ විදිහටම එතනින්මයි. මානෙල් මහත්මිය දැන් ඔය ලිනන් වගේ රෙද්දක් මත ඔවැනි මෙස්මක් කරන එක අපහසු නැද්ද? නෑ. ලිනන් එක ඇත්තටම පහසුයි. සමහර සිල්ක් වගේ එකක වැඩ කරනකොට චුට්ටක් අමාරුයි. අර ලෙස්සන ගතිය නිසා. නමුත් දැන් ඇත්තටම එම්බ්‍රොයිඩරි කියන එක ඕනෑම රෙද්දක් මත කරන්න පුළුවන්. ඕනි රෙද්ද මත පුළුවන්. තොප්පියකට කරන්න පුළුවන්. සපත්තුවක් මත කරන්න පුළුවන්. ඕනෑම දෙයක් මත කරන්න පුළුවන්. දැන් මේ පළවෙනි පෙත්ත අපි මෙහෙම 12 ස්පොට් ඒවා දෙකක් දාගත්තා. ඊළඟට මෙහෙම ඉදි කණුව දානවා අර මැහුම තුලින්. මේක රෙද්දට වදින්නේ නැහැ. මෙහෙම නිකන් තියෙන. ඊට පස්සේ මේ නූල මෙතන අපිට 12 ස්පොටක් තියෙනවානේ. 12 ස්පොට් අපි අර ඉදි කණුව යටින් දානවා. මේක අපි බොත්තම් කාස මැස්ම. බොත්තම් කාස මැස්ම කියලා තමයි අපි මේ මැහුම හඳුන්වන්නේ. මම පස්සේ රූප සටහනකින් පෙන්වන්නම්. දැන් අපි මේ බොත්තම් කාස මැස්මෙන් මේ විදිහට මේක උඟාක් තද කරන්නේ තරමක් බුරුල්. දැන් අර දැක්කම හිතෙනවානේ මේක කොහොමද බහලා තියෙන්නේ මේක හරි අමාරු වෙයි මාන්න කියලා. දැන් ඔන්න ওই වගේ මේක අත්‍තරම හරීම සරල මැහුමක් චුට්ටක්වත් අමාරු මැහුමක් නෙමෙයි. මානෙල් මහත්මිය දැන් මෙවැනි රාමුවක් පාවිච්චි කරන එකත් හරිම වැදගත් නේද මෙවැනි වැඩකදී? ඔව් රාමුව අත්‍යවශ්‍යයි. මොකද රෙද්ද ඇදීමකට ලක් කරලා තමයි මාන්න ඕනේ.
රාමුව නැතුව මේ වගේ එකක් විශේෂයෙන්ම කරන්න බෑ. දැන් මෙහෙම නැත් දැන් අපිට මේක මල් පෙත්තක්නේ. ඉතින් අපි පළවෙනියෙම ටිකක් හදර. දැන් එන්න එන්න ක්‍රමයෙන් මහතර ගත්ත. නැවත ක්‍රමයෙන් කුඩා කරනවා. එතකොට තමයි පෙත්තක හැඩය එන්නේ. සමානුකූල විදිහට පියවරෙන් පියවර වේදේ කරන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි ඔබට පැහැදිලි කරමින් ඉන්නේ. මේ කලාව ඉගෙන ගත්තොත් ඔබට කරන්න හරිම පහසුයි. ඒක ඔබේ විනෝදාංශයකට පමණක් සීමා වෙන්නේ නැතුව ඔබට ව්‍යාපාරයක් විදිහට උනත් මෙවැනි දෙයක් කරන්න වෙළඳපොලේ ඉහළ වටිනාකමක් තිබෙන නිමැවුමක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. එයත් මේ කාලවක වාර්ණික අවස්ථාවක් නේද? ඔව් ඇත්තටම මගේ ශිෂ්‍යාවෝ ඉන්නවා. හොඳටම ඒ කියන්නේ මේ නිර්මාණ කරලා හොඳට හම්බ කරන්න ඉන්නවා. මොකද දැන් මේ වගේ එකක් අපිට කඩේකට ටග්ගාලෙ ගිහලා ගන්න බෑනේ. අනිත් එක දැන් මේ වගේ නිර්මාණ කරනකොට තමුන්ගේ ගෙදරට ගැලපෙන, තමුන්ගේ අනිත් බඩුවලට ගැලපෙන්න එහෙමනේ කරන්නේ. ඉතින් එතකොට මේ වගේ නිර්මාණයකට කැමැති පිරිසක් ඉන්නවා. ඉතින් එකම දේ මේවට තිය කාලය යනකොට ටග්ගාල අද කියලා හිට ගන්න බෑ. ඉතින් ඒක හින්දා නමුත් ඒක හොඳට කරන්න ආශියක් ඉන්නවා. දැන් ඔන්න අපි මේ පළවෙනි පෙත්ත මහදෙනි අවසානයි. දැන් මේ ඉදි කටුව මෙතනින්ම අපි යටට දානවා. දැන් ඔන්න පළවෙනි පෙත්ත මහව. දැන් දැක්කන ඉච්චර පොඩ්ඩක්වත් අමාරු නෑ. අපි මේ මොකද්ද කරන්නේ කියන එක ඉගෙන ගත්තාම අමාරු නෑ. දැන් ඊළඟ පෙත්ත. දැන් පළවෙනි පෙත්ත මහව. දැන් ඊළඟ පෙත්ත අපි පොඩ්ඩක් ඕවර්ලැප් වෙන. ඒ කියන්නේ මෙන්න මේ පෙත්ත පොඩ්ඩක් අපි මෙහෙම අකින් නමලා අර පෙත්තේ ඇතුලේ. මෙන්න මෙහෙම පෙත්තේ ඇතුලෙන් තමයි ඉදි කටුව පිටතට ගන්නේ. මාලි මහත්තයා දැන් අපි අනිත් නිර්මාණ දකිද්දි මලක් නිර්මාණය කරනවා නම් ඒක රෙද්ද මතනේ ඒ කියන්නේ රෙද්දෙන් ඉස්මතු වෙලා අර තිබෙන රෙද්දෙන් ඉස්මතු වෙලා තමයි මේක පේන්නේ අපිට නේද? ඔව්. දැන් අර දැන් අපි සාමාන්‍ය embroidery ක්‍රමයේදී රෙද්ද මත මහන්නේ. ඒ කියන්නේ පැතලි. දැන් මේක 3D. ඒ කියන්නේ ත්‍රිමාණ ස්වරූපයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි සෝදන්න මොකොත් ඒ කියන්නේ සෝදන්න පුළුවන් හොඳටම මොකොත් වෙන්නේ නැහැ. දැන් ඔන්න දෙවෙනි මල් පෙත්ත නිර්මාණය කරගන්න විදිය තමයි කියන්නේ. කියන්නේ ඒකේ දුර ප්‍රමාණයක් තියෙනවා මාළි මහත්මිය. දැන් අපි කරන්නේ දැන් පළවෙනි පෙත්ත ටිකක් උඩයි. ඊළඟට තව ටින්ගක් දිගයි. තව චුට්ටක්. එහෙම වටේට තමයි යන්නේ මම දෙවෙනි පෙත්ත දැන් කරන්නේ. අපි ඇතුලේ සිට පිටට නේද? ඇතුලේ සිට පිටට යන්න. දැන් මේකෙදි අපිට දැන් මම මගේ ලොකු මලේදි වර්ණ තුනක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපිට තනි වර්ණයට යන්න පුළුවන්, වර්ණ දෙකකට යන්න පුළුවන්, වර්ණ තුනකට යන්න පුළුවන්. අර ඒ වර්ණ පාවිච්චියත් ඇත්තටම embroidery වලදී වර්ණ ගැලපීම ඉතාම වැදගත්. අර අහුවෙච්ච පාට දාන්න බෑ. දැන් අපි ඊළඟ පෙත්ත දැන් මම අරකට වඩා පොඩ්ඩක් දිගට ගන්නවා. නැවත අත් එතනින්මයි අර ඕල පිටතට ආව තැනින්ම එළියට ගන්නවා. දැන් මෙවැනි නිර්මාණයක් කරන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා වගේම බොහෝ වෙලාවට දැන් නිවෙස් වල ආලින්දේ කිසියම් තේමාවකට අනුව නිර්මාණය කරන්න බොහෝ ගෘහණිය පෙළඹිලා ඉන්නවා. එවැනි තේමාවක් උපයෝගී කරගන්න කෙනෙක් නම් ඔබට මෙවැනි embroidery නිර්මාණ හරහා ඔබේ ආලින්දේම නැත්නම් ඔබේ නිවසම අලංකාර කරගන්න පුළුවන්කම ලැබෙනවා. කොහොමද මෙවැනි නිර්මාණයක් කරන්නේ කිසියම් තේමාවකට අනුව ක්‍රමානුකූලව මේ දේවල් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අපි තවදුරටත් කතා බහ කරන්න සූදානම්. ඊට කලින් අරගෙන යන සූදානම් මලක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි පාරේල් මහත්මිය සඳහන් කරන්නේ. අපි එතෙන් ඉඳ සිට වැඩේ කරමු. එහෙනම් මම පොඩ්ඩක් අපි කරන මල මොකක්ද කියලා පෙන්නලා ඉන්න. මොකද මෙන්න එතකොට අදහසක් එනවානේ අපිට. මෙන්න මේ මල තමයි අපිට ගන්න. අපි දැනට පෙති දෙකක් කරා දෙවෙනි පෙත්ත කරමින් ඉන්නේ. මේ මල තමයි දැන් මේකේ බැලුවම් පේනවා අපි වර්ණ තුනක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. එක වර්ණින් යන්න පුළුවන්. නමුත් වර්ණ තුනක් ගියාම ලස්සනයි. බොහෝ විට විවාහ මල්වල මලේ මැද තදයි ක්‍රමයෙන් එළිය පෙතිලා. ඉතින් ඒ අදහස දෙන්න තමයි මේ විදියට කරලා තියෙන්නේ. අවශ්‍ය වෙන රෙදි මොනවද? ඉදි කටු, නූල් මේවා මොන වගේ වෙන්න ඕනද කියන කාරණා පිළිබඳව අපි පැහැදිලි කළා. දැන් මේ මැස්ම තමයි මොකක්ද කියලා අපි නැවතවතාවක් මානෙල් මහත්මිය සඳහන් කරනවා. මේක බොත්තම් කාස මැස්ම. බොත්තම් කාස මැස්ම හරිම පහසු මැහුමක්. පොඩ්ඩක්වත් අමාරු නෑ. මේ හරිම සරල මැහුමක්. තියෙන මැහුම් වලින් හරිම සරල මැහුමක්. මොකද පොඩි ළමයින්ට උනත් මුලින්ම මහන්න දෙන්න මැහුමක්.
ඔන්න බොත්තම් කාසම ඇස්ම උපයෝගී කරගනිමින් මේ දේ කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි මතක් කරන් සූදානම් මානේ මහත්මයා අපි වැඩේ පටන් ගමු. හරි. දැන් අර කලින් විදියමයි කලින් විදිහටම දෙවෙනි පෙත්තම මෙහෙම අර ඉදි කටුව මෙහෙම යකින් දැම්මා නූල ඒක වටා දැම්මා ඇද්දා පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍ය නිසා මොන්න අපි වැඩි කතා කරන්නේ ඔබ කොහොමද බලන්නේ මේක ඔන්න නිවැරදිව ප්‍රමාණිකූලව සිදු කරන්නේ බොත්තම් කාස මැස්ම උපයෝගී කරගනිමින් ත්‍රිමාණ විදිහට ලස්සන මලක් නිර්මාණය කරගන්න හැටි තමයි මානේ මහත්මිය මේ කියලා දෙන්නේ පළවෙනි පෙත්තෙන් පස්සේ මලේ දෙවෙනි පෙත්ත නිර්මාණය වෙන විදිහ තමයි මේ ඔබ දකින්නේ දැන් අපි තාම හම් දෙකක් දැන් මම දෙවෙනි පෙත්ත ඉවරයි පළවෙනි පෙත්ත විදියම එකම දේ මට දෙවෙනි පෙත්ත පෙන්වන්න ඕන උනේ අර ඕවර්ලැප් වෙන එක බලන්න මේ අදහසත් එක්ක ඔබට මලක් විතරක් නෙමෙයි ඊට ආගිය දෙයක් ඔබ සබඳහමේ පරිසරයේ දකින්න දෙයක් උනත් නිර්මාණය කරගන්න පුළුවන්කම තිබෙනවා මේ දල අදහස ලබා ගැනීම තමයි ඉතාමත් වටින්නේ විශේෂයෙන්ම බොත්තම් කාස මැස්ම හැම කෙනෙක්ටම පහසු සරල මැස්මක් උපයෝගී කරගෙන මේ දේ කරන්නේ කොහොමද කියලා තමයි මානේ මහත්මිය කියන්නේ ඉතින් අපි දැන් අපි දෙවෙනි මහොම මේ පෙත්තත් කරලා ඉවරයි මම පොඩ්ඩක් නැවත මල පෙන්නලා ඉතුරු පෙති ටික මොකද මේ මහොම තමයි මුළු ඔක්කොම අපි කරලා තියෙන්නේ මේ මහොමෙන්මයි එකම දේ අර දැන් ඔන්න පළවෙනි පෙත්ත මහන අර පොඩ්ඩක් ඕවර්ලැප් වෙන දෙවෙනි පෙත්ත මහන ආයෙ තුන්වෙනි පෙත්ත ඔය වගේ එක වටයක් පළවෙනි පෙති සෙට් එක මහ ගන්නවා ඊළඟට දෙවෙනි පෙති සෙට් එක මේකෙදි වෙන වර්ණයක් පාවිච්චි කරලා තියෙනවා. ඒක කැමති නම් එම්ම වර්ණෙම කලින් කිව්වා වගේ පුළුවන්. ඊළඟට දෙවෙනි පෙති සෙට් එක අර විදිහමයි එකම මෙහොම. දැන් මම මේ කියලා දුන්න ඉතාලම සරල මෙහොම තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ කුෂන් කවරේ බලද්දී ඔබට දකින්න බල් වගේම ගහක අතු ඉති දකින්න පුළුවන්කම ලැබෙනවා. වලින් මහත්මිය ඇත්තට මේ වගේ කොලයක් ගහක පත්‍රයක් නිර්මාණය කරගන්න විදිහත් අපිට කියලා. දැන් ඊළඟට මේ පත්‍රය මේක මේක පොඩ්ඩක් විශේෂිත මැහුමක් මම පොඩ්ඩක් අපි පෙන්නලාම පටන් ගමු මේක කවුච් ස්ටිච් මේක කවුචින් කියලා අපි හඳුන්වනවා නැත්නම් කවුච් මැහුම කියලා හඳුනනවා මේකෙදි නූල් වර්ණ දෙකක් පාවිච්චි කරලා තියෙනවා පොළ වර්ණ දෙකක් මේ වගේ අපි පොළ වර්ණ දෙකක් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් දැන් තද කොළ වර්ණය මේකෙදි හයපට මේක අපි පොඩ්ඩක් කොහොම තියලා අර අනික් වර්ණය අර ලා කොළ වර්ණය ඒක නූල තුම්පට මේක හයපට මේ ලා වර්ණය තුම්පට දැන් මේකෙදි මේ වර්ණ දෙකම වෙන්න ඕනේ එහෙම නෑ හැබැයි කොළ වර්ණ දෙකක් ගැලපෙන කොළ වර්ණ දෙකක් දැන් අඟල් භාගයක් තරව අඟල් භාගයක් තරම තියලා ඉදි කටුව පිටතට ගන්නවා මේ දෙවෙනි ඉදි කටුව දෙවෙනි වර්ණය මේ මේ නූල අපි මෙහෙම තියලා මම වලට හරියට නීති තියෙනවා මෙසේ කළ යුතුයි මෙසේ නියමිතම මේ ප්‍රමාණය තියෙනවා ගන්න ඕනේ වෙලාවල් තියෙනවා මේකෙදි එහෙම නැහැ මොනවද වගේ මේක වටේ දිගටම මේ ආකාරයට
හිතත් හරියම සීරුවට හිමින් මහනෝ දැන් ඇත්තට මේ කියලා දුන්න මහන් දෙකම පොඩ්ඩක් අමාරු නෑ නමුත් මේක දිහා බැලුවම අර හිතෙනවා හරිය අමාරු එකක් නේ බැලු බැලමට ලස්සනයි වගේම අපිට හිතෙන්නේ මානෙල් මහත්මිය හරිම සංකීර්ණ වැඩක් තමයි මේක ඇතුලේ තියෙන්නේ කියලා හැබැයි ඔබතුමිය අර කියලා දීපු ක්‍රමානුකූල පියවරයන් අනුගමනය කළොත් අපිට මේක සරලව සිදු කර ගන්න පුළුවන් කම ලැබෙනවා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට ඇත්තම ඉතින් අපේ කාන්තාව උගක් අය හරියම උනන්දුයි ඒක කරන අය හරියට ඉන්නවා ඒ වගේම අලුත් පරම්පරාව නම් පොඩ්ඩක් උනන්දු වැඩිද කියලා හිතනවා මොකද කාලයක් අවශ්‍ය වෙනවා නේද ඉවසීම පුරුදු වෙන්නත් මේක හොඳයි ඇත්තටම දැන් ඔය ડિප්‍රෙෂන් එකේ හැදෙන්නේ නෑ මේක කරනවා නම් මොකද මේක ඇහැ අහකට ගන්න බෑනේ අවධානය ඕනේනේ භාවනාවක් වගේම තමයි ඔබට තියෙන කාලය නිවැරදි විදිහට ප්‍රයෝජනයට ගන්න. ඇත්තටම ඔබට පුළුවන්කම ලැබෙනවා මෙවැනි නිර්මාණයක් කරන්න. අපි හැමතිස්සෙම කියන කාරණාව වර්තමානයේ නිර්මාණයකට එහා ගිහිල්ලා ව්‍යාපාරික අදහසකින් වුණත් ඔබට මේ දේවල් කරන්න පුළුවන්. සෑම රැකියාවක් විදිහට ව්‍යාපාරයක් විදිහට අතමිට සම් කරගන්න ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න පුළුවන්. මේ දේ නිවැරදිව ක්‍රමානුකූලව ඉගෙන ගත්තොත් ඒ නිසා තමයි නිරන්තරයෙන් ඔබට අත්වලක් සපයන්න අපි සූදානම් වෙන්නේ මේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනිය මානෙල් ගමගේ මහත්මියගේ උදව්වෙන් අද කොහොමද මේ ශ්‍රීමාන විදිහට ලස්සන නිර්මාණයක් කරගන්නේ කියන කාරණාව අපි ඔබට පැහැදිලි කරන්නේ අතරතුර ගහක කොළයක් ශාක පත්‍රයක් නිර්මාණය කරන විදිය තමයි මේ විදිහට ඔබට පෙන්වන්නේ අපි මේ මහුන් ගැන කියනකොට වැදගත් කරු කීපයක් තියෙනවා එකක් නම් වර්ණ ගැලපීම පළවෙනි කාරණේ වර්ණ ගැලපීම අපි ඔච්චර මහන්සියලා මැහුවත් වැඩක් නැහැ අපි හරියට වර්ණ ගැලපුවේ නැත්තම් අනිත් කාරණාව අවසන් නිමාව අපි නිකන් ගහලා ගහලා දාලා අර කෑඩක් පැනලා ඔහොම තිබුණොත් ඉතින් කරන්න බෑ ඉතින් අපි කරන වැඩේ හරියට කරොත් ඇත්තටම මේකට වෙනදපලක් තියෙනවා කල්පවත්ම කොහොමද මානෙල් මහත්මයා කල්පවත් මේක වෙද්ද දිරුවත් මැහුම තියෙනවා. ඒක ඇත්තටම දැන් බැලුවොත් අපේ නම් ඇත්තටම මම හිතන්නේ අපේ කෞතුකාගාරේ හරිම අඩුයි පිටරට වල වල අවුරුදු يعني 16 වෙනි සතවර්ෂයේ 15 වෙනි සතවර්ෂයේ මැහුම් බොහොම පරිස්සමෙන් මේ තියලා තියෙනවා. ඒ කියන්නේ ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්. වෙද්ද ඒකයි මම කියන්නේ වෙද්ද දිරුවත් මැහුම තියෙනවා. මැහුම කපලා පිටරට ආවේකට ගන්න පුළුවන්. දැන් අපි කුෂන් කවරයක් සඳහා තමයි දල අදහස ලබා දෙන්නේ. හැබැයි කුෂන් කවරයක් විතරක් නෙමෙයි මානෙල් මහත්මිය. ඔය කාන්තා පාර්ශවයේ කිසියම් ඇඳුමක් සඳහා වුණත් උපයෝගී කරගන්න පුළුවන් නේ. ඕනම දෙයක් මේක මේ හවල් දෙයට කියලා නෑ. වෝල් හැංගින් එකට ඇඳුමකට මම අර කලින් කිව්වා වගේ සාරියක බ්‍රෝච් එකක් වගේ කරන්න පුළුවන්. ඒ වගේ ඕනම දෙයක් සඳහා. ඉතින් දැන් මෙහෙම නුඹක් ඇත්තටම හරිම නිර්මාණශීලීයි ඉන්නවා. ඉතින් එහෙම හිතලා මේක ඕනම දෙයක් ළමයින්ගේ ඇඳුම් වලට දැන් මේ වගේ තනි මලක් මහගත්තත් ඇඳුමේ වටිනාකම ගොඩක් වැඩි වෙනවා. ඉතින් අපේ මැදිරියත් ඔබට දකින්න පුළුවන්කම ලැබෙවි මේ ඇසුරෙන් කරපු නිර්මාණ නිවස ඔබේ සාලේ ආලින්දේ ලස්සන කරන ලස්සන නිර්මාණ කිහිපයක් තිබෙනවා මානෙල් මහත්මිය විසින් නිර්මාණය කරපු බැලු බැලමට අපි හිතන්නේ හරිම අමාරු වැඩක් කියලා. ඉතින් මේ සඳහන් කරා මානෙල් මහත්මිය අර දැන් ඔය අපි දකින්න නිර්මාණ පොල් දැන් පොල් ගහ ඒකත් 3D embroidery ක්‍රමේ දැන් 3D embroidery කිව්වොත් embroidery ක්‍රම කිව්වොත් ලෝකේ ක්‍රම රාශියක් තියෙනවා. සිය දහස් ගානක් තියෙනවා එක එක රටවලට ආවෙන්නේ එක එක විදිහේ. ඉතින් ඕකක් දැන් මම අද කියලාගන්නේ 3D තමයි. නමුත් අරක වෙනස් විදිහේ 3D නිර්මාණයක්. ඒකට අපි කම්බි පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි ওই දකින්න නිර්මාණයට තබලුවා වගේ තියෙන එක. මේක දෙනුගෙදී ඇටපොට පෙන්නන්න ඒකත් එක එක විදිහේ පබලුවන් පාන අපි පුළුවන් තරම් ස්වභාවික විදිහට කරන්න ඕනේ කියලා අපි කරන දේ හරි වර්ණ අර ඒක දෙනුම් ගෙඩිය පුපුරලා ඇට වගේ පේන්න තමයි මේ පබළු පාවිච්චි කරලා තියෙන්නේ බලන්න ලස්සන කොච්චර ලස්සන නිර්මාණයක්ද කියලා දැන් අපි මල් පෙත්ත නිර්මාණය කරන විදිය කිව්වා මේ ශාක පත්‍රය ගහේ කොළේ නිර්මාණය කරන විදිහමයි දැන් මේකත් මේ විදියට කවුච් කිරීමෙන් ඔහොම මෙහෙම වටේම මේකම තමයි මැහුම මේක වටේට මේක පිරෙන තෙක් මෙහෙම මහනවා ආපහු වට යනවා ආය යනවා ඔහොම හොඳටම පිරෙන විදිහට මේ මැහුමෙන්ම මහගන්නයි තියෙන්නේ
මානෙල් මහත්මිය අපිට දැන් කාල වේලාවක් ඉවර වෙන නිසා මේ මැස්ම ගැන පොඩ්ඩක් පුළුවන් නම් අපේ නරඹන්නන් තව පොඩ්ඩක් පැහැදිලි කරමු මොන මැස්මද අපි ප්‍රයෝගික කරගත්තේ කියලා. දැන් මේකෙදි අපි බොත්තම් කාස මැස්ම පාවිච්චි කරා. නූල 6/2 දෙකක් අරගෙන ඒක වටා. ඒ කියන්නේ වෙන්දට වදින්නේ නැතුව බොත්තම් කාස මැස්ම මැරුවා. දැන් අපි සාමාන්‍යයෙන් බොත්තම් කාස මැස්ම අපි සාමාන්‍යයෙන් මහනකොට වෙන්දට වදින්නයි මාර්ගය. දැන් මේ මේ මොන රගේ ඇඟ මහලා තියෙන්නේ බොත්තම් කාස මැහුමේ. දැන් ඒක මහලා තියෙන්නේ රෙද්දට වදින්න. එහෙම මැහුමම තමයි. දැන් ඒක එකම මැහුම අපිට විවිධ විදියට දැන් මේ නිර්මාණයේදී රෙද්දට කාබදින විදියට තමයි මේ මැස්ම කරලා තියෙන්නේ. නමුත් දැන් අපි අද කියලා දීපු ත්‍රිමාණ ආකාරයේ මල නිර්මාණය කරද්දී ඔබතුමිය සඳහන් කළා වගේ රෙද්දට වදින වදින්නේ නැති විදියට තමයි නිර්මාණය කරන්නේ නේද? ඒ වගේම අපි කොළය සඳහා උපයෝගී කොළය සඳහා කරේ කවුච් කිරීම. කවුච් කිරීමේදී අපි වර්ණ දෙකක් පාවිච්චි කරා. එක නූලක් තියලා අනෙක් නූලෙන් ඒ නූල මහනවා. ඒක තමයි කවුච් කිරීම කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට මේක දිගටම ඉමාවට පස්සේ මේක මේකම ඔය විදිහටම වටේම දැන් කවුච් කිරීම